අයිබවන් ඔබට සුබ දවසක් වේවා. නිවසට වාසනාව ගෙනෙන ගිනිකොන දිශාවේ මුළුතැන්ගෙය. මුළුතැන්ගෙය නිවසේ දියුණුවට නිවසියන්ගේ සතුට සමගිය නිරෝගී බව යන කරුණු කෙරෙහි බලපානවා. මුළුතැන්ගෙය සෑදී යුත්තේ අග්නි දේවතාවට අයිති දිශාව වන ගිනිකොන දිශාවේ. ඒ තුළින් ගිහිමියන්ට සැප සම්පත් නොවටුව ලැබෙන බව පිළිගැනෙනවා. එහි ලිප බැඳිය යුත්තේ හෝ ගෑස් ලිප් තැබිය යුත්තේ ද ගිනිකොන දිශාවේ. ලිප බැඳීම සඳහා පොරණුවක් සාදන්නේ නම් ඒ මුළුතැන්ගෙන් පිටතට පැමිණීමෙන් නිවසේ පෝරෝ හැඩයක් ඇතිවීමේ වාස්තු දෝෂය ඇති නොවන ලෙස එය සිදු කරගත යුතුයි. එමෙන්ම මුළුතැන්ගේ උළුවස්ස කෙලින්මද මර්මස්ථාන රේඛාවට හසුවන ලෙසද මුළුතැන්ගේ කොනකද ප්‍රේත පාදයේද පෝරණුව නොසැදිය යුතුයි. මුළුතැන්ගේක ලිප් බැඳිය යුත්තේ එකක් හෝ දෙකකි. ලිප් තුනක් බැඳීම අසුබයි. නිවසේ මුළුතැන්ගේ පිහිටවන දිශාව ඉතා වැදගත් වෙනවා. ඒ උතුරු දිශාවේ පිහිටීමෙන් නිවසියන්ගේ පවුලේ අසමගිය ඔබ සැමියන් අතර මත ගැටුම් දරුවා නකීකරු වීමද මුළුතැන්ගේ දකුණු දිශාවේ පිහිටීමෙන් නිවසියන් දිරිදු වීම ආදායම් මාර්ග රැකියා අහිමි වීමද බටහිර දිශාවේ මුළුතැන්ගේ පිහිටීමෙන් නිවසියන් අතර කලකෝලාහල නුරුස්නා ගති නිතර ඇතිවීමද සිදුවනවා. නැගෙනහිර දිශාවේ මුළුතැන්ගේ පිහිටි විට නිවසේ ගෘහය තුළ නිතර කලකිරීම ඇතිවනවා. මුළුතැන්ගේ සෑදීමට වයඹ ඊසාන හා නිරිත යන දිශාවන්ද සුබ නොවන අතර මුළුතැන්ගේ වයඹ දිශාවේ පිහිටි විට ගින්නෙන් හානි සිදුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. මුළුතැන්ගේ ඊසාන දිශාවේ පිහිටීම නිවසේ වෙසෙන පිරිමි දරුවන්ට අසුබදායක වන අතර නිරිත දිශාවේ මුළුතැන්ගේ නිවසයන් නිතර රෝගී වීමට බලපානවා. ගිනිකොන දිශාවේ පිහිටි මුළුතැන්ගේ ආහාර පිස්සේ යුත්තේ නැගිනහිරට මුහුණලායි. එය බොහෝ සුබඵල උදා කිරීමට හේතු වනවා. ගිනිකොන දිශාවට හා දකුණු දිශාවට හැරි ආහාර පිසීමද සුබඵලදායක වනවා. ඉන් නිවසේ ආදායම් තත්ත්වය වර්ධනය වන අතර දරුවන්ද කීකර වනවා. වයම දිශාවට මුහුණලා ගිනි මෙලවීමෙන් නිවසේ ආර්ථිකය පිරිහි යන අතර ඒ දරුවන්ටද අපලදායකයි. නිරිත දිශාවට මුහුණලා ආහාර පිසීමෙන් විවාහකයන්ගේ ජීවිතය අප්‍රියකාරී වන අතර ලිංගික බලහීනතාද ඇති කරනවා. ඒ නිවසේ ධන පරිහානියටද හේතු වනවා. ඊසාන දිශාවට හෝ බටහිර දිශාවට මුහුණලා ආහාර පිසීමද දිලින බව හා මානසික අසහන ආදී අසුබ ඵල උදා කරනවා. දිනෙන් දින ආර්ථික පිරිහීමට පත්වනවා. මුළුතැන්ගේ නිවසේ මට්ටමට වඩා පහත් නොවිය යුතු අතර එයට සම්බන්ධ කර වැසිකිළිය හෝ නාලි කාමරය හෝ නොසැදිය යුතුයි. මුළුතැන්ගේ දොරද නිවසේ ප්‍රධාන දොරට අභිමුඛව නොයදිය යුතු අතර ජල ටැංකිය පෝරණුව උඩ තැබීම ඉතා අසුබයි. මිරිස් ගල හෝ වන්ගෙඩිය තැබිය යුත්තේ මුළුතැන්ගේ දකුණු දිශාවේය. මිරිස් ගලේ ඇඹරීම හෝ වන්ගෙඩිය කැඩීම නිවස ඇතුළ බලාගෙන නොකළ යුතුයි. මුළුතැන්ගේ ආලේප කළ යුත්තේ ලා පාට වර්ණය. ඒ සඳහා ලාදම් පාට, ලා කහ පාට, ලා කොළ පාට, ලා තැඹිලි පාට ඉතා යෝග්‍ය වනවා. ජල බඳුන් ඊශාන දිශාවේද කොහු, ඉඳුල්, අපවිත්‍ර ද්‍රව්‍ය, දමන බඳුන් ආදිය වයම දිශාවේද තැබිය යුතුයි. ආහාර ගබඩා කර ගන්නා ස්ථානය දකුණ හෝ නිරිත දිශාවට සකසෙයි. මුළුතැන්ගේ උතුර පැත්තේ මුහුණ බලන කණ්ණාඩියක් සවිකිරීම නිවසේ ආර්ථිකය ඉතා යහපත් වීමට හේතු වනවා. ඉතින් තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා ඔබ තවමත් අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.